आसवा भिक्खवे वेति तब्बा आसवानं निदान संभवो वेति तब्बो आसवानं विमत्तता वेति तब्बा आसवानं विपाको वेति तब्बो आसव निरोधो वेति तब्बो आसव निरोध गामिनी पटिपदा वेति तब्बाथीति හොඳයි ධර්ම ශ්‍රවණ අභිලාෂී ශ්‍රද්ධාවන්ත පින්වත්නි හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද අලුත් දේශනා මාලාවක් ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ මීට පෙර යෝජනාවක් තිබුණා මේ ආශ්‍රව පිළිබඳව සබ්බාශ්‍රව සූත්‍රය අනුසාරයෙන් අපිට දේශනා මාලාවක් පවත්වන්න කියලා ඉල්ලීමක් තිබුණා ඉතින් ඒකට අනුව තමයි මම කල්පනා කරේ මේ දේශනා මාලාව ආරම්භ කරන්න. එතකොට සබ්බාසව සූත්‍රය පිළිබඳව අපි මුලින් යෝජනා වුණත් මේ සබ්බාසව සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ ආශ්‍රව ප්‍රහාණය පිළිබඳව. ආශ්‍රව ප්‍රහාණය කරන ආකාර පිළිබඳව සබ්බාසව සූත්‍රයේ මනාව දේශනා කරලා තියෙනවා. ඉතින් තාමත් අපේ ජීවිතයට ප්‍රායෝගික වැදගත් වටිනා දහම් කරුණු රාශියක් ඒ තුල අන්තර්ගත වෙනවා. නමුත් අපි ඒ ආශ්‍රව ප්‍රහාණය කරන්න යන වැඩපිළිවෙලේදී මේ ආශ්‍රව පිළිබඳව මනාකොට දැන ගැනීම වැදගත්. ආශ්‍රව කියන්නේ මොනවද? ඒ වගේ වෙනස්කම් මොනවද? ආශ්‍රව හටගන්නේ කොහොමද? ආශ්‍රව නැති කරන මාර්ගය මොකද්ද? ආශ්‍රව නිරෝධ වෙන්නේ කොයි තැනින්ද? මේ වගේ නොයෙක් නොයෙක් ආකාරයේ ප්‍රභේද මොනවද? ඒ වගේම ආශ්‍රව හා ඇත්තටම ආශ්‍රව නොවන දේවල් මොනවද? හැම ධර්මයෝම ආශ්‍රවද කියලා මේ වගේ අපි වෙන් කරගෙන ඒවා පිළිබඳව අවබෝධයක් දැනුමක් ඇති කරගෙන තිබීම විශේෂයෙන් වැදගත් මේ ආශ්‍රව ප්‍රහාණය පිළිබඳව. ඉතින් අන්න ඒ නිසා තමයි මේ සබ්බාසව සූත්‍රය කතා කරන්න පෙර ඒ පිළිබඳව දැනගත යුතු වටපිටාව හා ආශ්‍රව පිළිබඳව දැනගත යුතු විශේෂ කරුණු කාරණා ඊට පෙර ටිකක් කතා කළොත් හොඳයි කියන අදහස මත තමයි මම මේකට අදාළව සම්බන්ධ කරලා මේ නිබ්බේධික සූත්‍රය ඒ වගේම අපිට ධම්මසංගණී බෙදලා තියෙන විශේෂ විවරණයන් මේ ආශ්‍රව ගොච්ඡකය කියලා ගොච්ඡකයක් එතකොට අන්න ඒ අනුසාරයෙන් අපි ටිකක් විස්තර දැනගෙන සබ්බාසව සූත්‍රයට පටන් ගත්තොත් ඒක අපිට ලොකු උපකාරයක් වෙයි. ඒ සූත්‍රය තුළින් අපිට මේ ධර්ම මාර්ගයේ හෙළිපෙහෙළි කරගන්න. ඉතින් ඒ නිසා අද මම මාතෘකා කරගත්තේ මේ නිබ්බේධික සූත්‍රයේ අංගුත්තර නිකාය චක්ක නිපාතේ ඒ වගේම හතරවෙනි පොතේ තියෙන මේ සූත්‍රයක් මේ නිබ්බේධික සූත්‍රය කියන එක. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දහම් පරයායන් හයක් තියෙනවා. කාමය පිළිබඳව, මේ වේදනාව පිළිබඳව, සංඥාව පිළිබඳව, ආසව, කර්ම, ඒ වගේම දුක්ඛය පිළිබඳව ආදී වශයෙන් සංඥාව පිළිබඳව මේ විදිහට පරයායන් හයකින් එක පරයායක් තමයි මේ ආසව පරයාය කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ නුඹලට කලකිරීම පිණිස පවතින දහම් පරයායන් දේශනා කරමි කියලා. කලකිරීම සසරේ නොයැලීම කලකිරීම පිණිස පවතින දහම් පරයාය දේශනා කරමි කියලා තමයි මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒකේ මාර්තුකා කරලා ඒ ආසව පරයාය ඇතුලේ නැවත කොටස් 6කට බෙදනවා. මේ ආශ්‍රව කියන ධර්මය කොටස් 6කට බෙදනවා නැවත. ඒව තමයි ආසවා භික්ඛවේ වේදි තබ්බා. මහණෙනි මේ ආශ්‍රවයෝ කියන දේවල් දත යුතුයි. දැනගත යුතුයි. විශේෂයෙන් දැනගත යුතුයි ආශ්‍රව කියන්නේ මොනවද කියලා. ඒ වගේම ආසවානං නිධාන සම්භෝ වේදි තබ්බෝ. වේදි තබ්බෝ. ආශ්‍රවයන්ගේ නිධානය උපදින තැන ආකාරයේ උපදින හේතුව හටගන්න ප්‍රභවය කියන මේ ආශ්‍රවයන් හටගන්නේ කොහොමද කියලත් අපි දැනගත යුතුයි. ඒ වගේම මහණෙනි ආසවාන වේමත්තතාවේදී තබ්බ. ආශ්‍රවයන්ගේ නානත්වයේ වෙනස්කම් අපි දැනගත යුතුයි.
ඇයි ඒ වෙනස්කම් දැනගත යුත්තේ මොකද අපිට මේ ආශ්‍රව කියන ඒවා විවිධ ආකාරයෙන් එන්න පුළුවන් ඉතින් අන්න ඒ නිසා අපි මේ ආශ්‍රවයන් මේ මේ දේවලුත් ආශ්‍රව මේ දේවලුත් ආශ්‍රව කියලා අපි මේ ආශ්‍රවයන්ගේ නානත්වය දැනගත යුතුයි ඒ වගේම ආශ්‍රවයන්ගේ විපාකය ආසවාණං විපාකෝ වේදිතබ්බෝ ආශ්‍රවයන්ගේ විපාකය ඒකත් අපි විශේෂයෙන් දැනගත යුතුයි කුමක් නිසාද අපි මේ ආශ්‍රව කියන ඒවා අපේ හිතේ තැම්පත් වුණාම හුරු පුරුදුනහම ඒකට විපාකය මොකද්ද කියලා දැනගත් කෙනාට ඒ වගේම වැළකීලා ඉන්න පුළුවන්කම තියෙනවා ඉතින් විපාකය නොදන්න කෙනා තමයි බොහෝ සෙයින් මේ ආශ්‍රව නැවත නැවත වැඩෙන ආකාරයට කටයුතු කරන්නේ ඒ වගේම ආශ්‍රව නිරෝධෝ වේදි තම්පා ආශ්‍රවයන් කොතනදීද නිරුද්ධ වෙන්නේ කොයි තැනදීද නිරුද්ධ වෙන්නේ මේ ආශ්‍රවයන් කියලා ආශ්‍රවයන්ගේ නිරෝධයක් දැනගත යුතුයි ඒ වගේම ආශ්‍රව නිරෝධ ගාමිනී පටිපදා වේදි තම්පා අර සියල්ල දැනගත්තත් වැඩක් නැහැ මේ ආශ්‍රව නිරෝධ කරන ප්‍රතිපදාව දන්නේ නැත්තම් ඒ නිසා පින්වතුනි මේ ආශ්‍රව දැනගත්තු කෙනාට මේ ආශ්‍රවයෝ නරක දෙයක් හානි කරන දෙයක් කියලා දැනගත්තට ඒක අපි මේ දැන් අපි තුල ඇති වෙලා තියෙන නම් ආශ්‍රව ටික අයින් කරලා දාන්න ඕනේ කියලා එහෙම අර කෙලස් අයින් කරන්න පුළුවන්කමක් නැහැ. ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙනවා. නිරෝධ කරන මාර්ගයක් තියෙනවා. ආශ්‍රව නැති කරන්න කියලා අපි කල යුත්තේ ආශ්‍රව ටික නැති කරන එකට වඩා මේ ආශ්‍රවයන්ගේ නිධානය නැති කරන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉතින් ඒ නිසා ආශ්‍රව ඇති වෙන හේතුව තියෙන තාක් කල් අපි කොච්චර දේවල් යටපත් කරත් ඒ ආශ්‍රවය කුමන අවස්ථාවේ හෝ නැවත නැවත උපදින්න පුළුවන්කම තියෙනවා. එනිසා මේ ශාසනයේ අරහස්ඨාංග මාර්ගයේදී හැම වෙලාවෙම සිත කරන්නේ ඒ මොනවා හරි කෙලස් ටිකක් තියෙනවා නම් අන්නේ කෙලස් ධර්ම ඇතිවන හේතුව බලලා ඒ හේතුව නැති කිරීමෙන් ඵල නිරෝධයක් වෙන වැඩපිළිවෙලක් තමයි බුදුරජාණන් වහන්සේ මේ ආශ්‍රව මේ අරහස්ඨාංග මාර්ගයෙන් පෙන්වලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ දහම් කරුණු ටික අපි පිළිබඳව ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආශ්‍රවය ආශ්‍රවයන්ගේ නිධානය ආශ්‍රවයන්ගේ වේමත්තතාව ආශ්‍රවයන්ගේ විපාකය ආශ්‍රවයන්ගේ නිරෝධය හා නිරෝධ කරන වැඩපිළිවෙල කියලා මෙන්න මේ කාරණා ටික අපි හොඳාකාරව අවබෝධ කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා ආශ්‍රව නිරෝධ කරන වැඩපිළිවෙල පටන් ගන්න. ඉතින් ඒ නිසා අපි හොඳට මේ කරුණ කාරණා අද දවසේදී අපිට ශක්ති ප්‍රමාණයෙන් කතා කරන්න උත්සාහවත් වෙනවා. ඒ අතර සාකච්ඡාව තුළනිත් මේකෙන් නොතේරෙන කරුණු ඔබට මතක් කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මොනවද ආශ්‍රව කියලා අපි ඉස්සරෝම තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් පිළිබඳව සූත්‍රවල බොහෝ වර්ගීකරණයක් කරලා තියෙනවා. දැන් අපි දන්නවා නීවරණ සංයෝජන ඕග යෝග ගන්ත්‍ර උපාදාන මේ වගේ අපි මේ කෙලෙස් පිළිබඳව අහලා තියෙනවා. ඒ අතර කෙලෙස්යක් තමයි මේ ආසව කියනවා. ඉතින් මේ කෙලෙස් වල කෘත්‍යයන් හා කෙලෙස් වල ස්වභාවයන් මත තමයි මේ කෙලෙස් වර්ගීකරණය කරලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් අරමුණු දැඩිව ගන්නා අර්ථයෙන් අපි උපාදාන කියලා කියනවා. එතකොට කාම උපාදානය කියලා කියන්නේ ලෝභය. ලෝභයෙන් අරමුණක් දැඩිව ගන්න ඒ අර්ථයෙන් තමයි ඒවට උපාදාන කියලා කිව්වේ. ලෝභයටම උපාදාන කියලා කිව්වා. එතකොට කාමච්ඡන්ද නීවරණය කියලා කිව්වා මේ ඇත්ත වහලා නිවන ආවරණය කරන ඒ ලෝභය. අන්න එහෙම දෙයකුත් මේ ලෝභයෙන් කරා. ඒ අර්ථයෙන් මේ ලෝභෙට කිව්වා කාමච්ඡන්ද නීවරණය කියලා. ඒ වගේම නැවත නැවත සසර බැඳ තබන අර්ථයෙන් මේ ලෝභයේ කෘත්‍යයක් කරනවා. ඒ අර්ථයෙන් මේ ලෝභයට නැමැති මේ කෙලෙසයට සංයෝජන කියලා බුදුරජාණන් වහන්සේ නම් කාමරාග සංයෝජනය කියලා නම් කරා. ඉතින් මේ වගේ මෙතනත් මේ ආසව කියන නම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ කෙලෙස් බොහෝ කාලයක්
අපි හිතේ ඇසුරු කරන ලද පළපදියම් වෙලා තියෙන හුරු කරන ලද ස්වභාවයෙන් යුක්තෝ කෙලස් තියෙන. එතකොට මේ කෙලස් අපි නැවත නැවත හුරු පුරුදු කරනකොට පුරුදු කරන්න පුරුදු කරන්න ඒක අර අවස් අරමුණක් ගැටෙනකොට අර පුරුදු කරපු දේවල් ගලාගෙන එන. ඒ අවස්ථාව අහවම පුරුදු කරපු දේවල් ගලාගෙන එනවා. ඉතින් ආන් ඒ බොහෝ කාලයක් පුරු පුරුදු කරන ලද කෙලස් තමයි ආශ්‍රව කියලා කියන්නේ. එතකොට මේ පුරුද්ද කියන එක පින්වතුනි මේ ජීවිතේ විතරක් නෙවෙයි. අපි බොහෝ කාලයක් කියනකොට සසරේ යම් තාක් අපි ඉපදුනා නම් පටන් ගත්තා නම් මේ සස එදා ඉඳන් මේ දක්වාම අපි මේ පුරුදු අපි තුල පවතිනවා.